යාලුවන සීරියස් කතාවක් කියන්නේ මේක නැවතිලා පාඩු යහන්න මගේ එකක් ලීක් වෙලා තියෙනවා මගේත් ලීක් වෙලා මම ඒක පිළිබඳ බැලුවා විශේෂයෙන්ම ඒ තොරතුරු ටික මම හොඳටම ඇස් දෙකෙන් බලපු හින්දා මම මේ කියන්නේ මගේ ඒක ලීක් වෙලා ඕගොල්ලෝ සමහර විට මේක මේ කතා ඉවරනකම් අහන්න එහෙම නැත්නම් ඕගොල්ලන්ගෙත් ලීක් වෙන්න පුළුවන් එහෙම වුණොත් ඕගොල්ලන්ට හොඳ නෑ ඒක ගැන කතා කරන්න කතා කළේ මේ දවස්වල කට්ටි බොහෝ කතාවක් ලක් වෙනවා මේ හෙලයන්ට අකුරු ලියන්න දීපු ඇප් එකකින් විස්තර වගේක් ලීක් වෙලා කියලා ඒක ඇත්ත ඊට පස්සේ මම ගිහිල්ලා බැලුවා ඒකෙදි මම දැක්කා මගේ තොරතුරුත් ලීක් වෙලා තියෙනවා මගේත් ඒක ලීක් මගේ ලීක් වෙලා නම් තියෙන්නේ ටෙලිෆෝන් නම්බරේ ඇඩ්‍රස් එකයි නමයි විතරයි තව ගොඩක් කට්ටි ඉන්නවා ඒ කට්ටියගේ සමහර අයගේ බැංකු එකකවුන්ට් විස්තර පවා ලීක් වෙලා තියෙනවා මේ වෙනකොට දැන් මේකට සුදුහුණු ගන්න අරගලයත් එක්ක සම්බන්ධ පිරිසක් මේ වෙනකොට සමාජවාදී කණ්ඩායමක පිරිසක් මේ වෙනකොට මේකට සුදුහුණු ගන්න ලැහැත් වෙනවා දැන් ඕගොල්ලන්ට බලන්න පුළුවන් ඒගොල්ලන්ගේ වෙබ්සයිට් වලට නැත්නම් එහෙම නැත්නම් YouTube channel වලට ඒගොල්ලන්ගේ Facebook page වලට ගිහාම ඒගොල්ලෝ දැන් මේ සිදුවීමට සුදුහුණු ගන්න හදනවා අපේ හොරා අපිට හොඳා වගේ සිින්න එකේ ඒගොල්ලෝ හැමදාම ඉන්නේ හැමෝම එහෙමයි පොටෝ වේවා සජබ වේවා UFO වේවා ඔක්කොම ඉතින් අපේ හොරා අපිට හොරා හොඳා කියන සිද්ධිය තමයි ඉන්නේ එතකොට දැන් මේ සිදුවීමත් එක්ක අපි දිගින් දිගටම අරගලය කරනකොට කිව්වා මෙන්න මෙහෙමයි මේ රටේ තත්ත්වයකට මේ රට අගාධයකට ඇද දාන්න විදේශයෙන් වලින් සිදු කරන කුමන්ත්‍රණකාරී වැඩ පිළිවෙලකට ඩාක් වෙබ්සයිට් හරහා එතකොට මේ ගණදුණු ඔක්කොම වැඩ ගොඩක් වෙන්නේ මේ ඩාක් වෙබ්සයිට් හරහා එතකොට ඩාක් වෙබ්සයිට් හරහා එතකොට එහෙම නැත්නම් මේ නිල නොලත් වෙබ් අඩවි හරහා සිදුවන මෙම ගණදෙනුවට බයිනෑස් ගිණුම් සහ අනෙකුත් දේවල් භාවිතා කරලා බිට්කොයින් සහ අනෙකුත් ඊ මුදල් වර්ග කියන්නේ විද්‍යුත් මුදල් වර්ග ලංකාව තුළට දැඩි ලෙස ගලාගෙන එනවා ඒ පිළිබඳව විනිමය පාලන පනත් වලින් සහ අනෙකුත් මහ බැංකු පනත් වලින් මේ දේවල් නියාමනය කරන්න කියලා අපි දිගින් දිගටම දැනුවත් කරා අපිට කරන්න පුළුවන් උපරිම දේ තමයි ජනාධිපතිවරයාත් දැනුවත් කරා මොකද අපිට බලයක් නැහැනේ සිවිල් පුරවැසියන් හැටියට අපි කරන්න පුළුවන් හැමදේම කරා එතකොට මම දැනගත්තා මේගොල්ලෝ මොකක් හරි මේ සිද්ධියක් තියෙනවා කියන එක මට නිකන් පොඩි කුකුසක් ආවා මේගොල්ලන්ට තොරතුරු යන්නේ සමහර විට කොහොමද කියලා ඊට පස්සේ මේකෙදි මම මට සමහර මාත් එක්ක ප්‍රතිමතවාදී ගොඩනගෙන මතවාදී ගොඩනගෙන මට ප්‍රතිමතවාදී ගොඩනගෙන පිරිස් වලින් මට WhatsApp පණිවිඩ සහ අනිකුත් කමෙන්ට් වල එහෙම දක්වපු දෙයක් තමයි අපේ ආණ්ඩුවක් එනකන් ඉඳපන් ඔය කියන්නේ නැත්තම් ඔය දැන් කියනහනේ ඒගොල්ලන්ගේ ඔය සමාජවාදී ආණ්ඩුවක් එනකන් හිටහු ගෙදරට ඇවිල්ලා අපි ප්‍රශ්න විසඳ ගන්නම් කියලා මම කමෙන්ට් ගණනාවකම තිබ්බා එතකොට මම බැලුවා යකෝ මේ මගේ ඇඩ්‍රස් එක සාමාන්‍යයෙන් බොහෝ දෙනෙක් දන්නේ නැහැ මොකද මම කොළඹ ප්‍රදේශයේ හිටියට මම කොළඹ ප්‍රදේශයේ නෙමෙයි මං සාමාන්‍ය දකුණු ප්‍රදේශයේ කියන්නේ එතකොට ඉන්නකොට මගේ ඇඩ්‍රස් එක හරියටම දැනගන්න විදියක් සාමාන්‍ය ළඟ ඉන්න 3-4 දෙනෙකුට හැර වෙන කෙනෙකුට විදියක් නැහැ ඊට පස්සේ මම මේ අද ඊයේ වෙනකොට මම දැනගත්තේ හෙලයන්ට අකුරු ලියන්න දීපු ඇප් එක හරහා මේ තොරතුරු ටික තුන්වෙනි පාර්ශ්වයක් අතට ගිහිල්ලා කියලා. එතකොට ඔවුන් තුල මගේ ටෙලිෆෝන් නම්බරේ මගේ ඇඩ්‍රස් එක මගේ නම ওই තුන විතරක් දැන්න තියෙනවා. එතකොට දැන් මේක ඇත්තටම තුන්වෙනි පාර්ශ්වයකට තමන්ගේ විස්තර යන්නේ ඇත්තටම වැරදි වැඩක් නේ. එතකොට මේක ඩාර්ක් වෙබ්සයිට් වලට සමහර විට කට්ටිය කියනවා විකුණලා කියනවා සමහර කට්ටිය කියන ඩාර්ක් වෙබ්සයිට් වලින් අරගෙන කියනවා. නමුත් මේ ඇප් එක සමාජවාදී JVP කණ්ඩායමකට සම්බන්ධ කෙනෙකු විසින් කරන ඇප් එකක් කියලා සමහර කට්ටිය කමෙන්ට් වල දාලා තියෙනවා. ඉතින් මම ඒ පිළිබඳ සත්‍යාසත්‍යභාවය දන්නේ නැහැ. නමුත් මේ ඇප් එකේ බොහෝ විටගේ සමාජවාදී මතවාද දරන අදහස් තමයි මේකේ නිවුස් වල පාවාගේ සමහර අයගේ බැංකු පිනුම් පවා අත්හිටවල තියෙනවා. මේකේ තියෙන භයානකම තත්ත්වය තමයි ඔයාගේ ෆෝන් එකේ ඔයාගේ ප්‍රධාන account එකට හැර ෆේක් account එකකින් ඒ අකුරු ලියන්න දීපු ඇප් එකෙන් සිංහල අකුරු ලියන්න දීපු අපේ හෙලයන්ට දීපු ඇප් එකෙන් ෆේක් account එකකින් ගිහලා කමෙන්ට් එකක් දැම්මත් ඒ කමෙන්ට් එක තුලින් ඒගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඒ කමෙන්ට් එකේ අයිතිකාරයාගේ ෆෝන් එකේ විස්තර ටික. එතකොට ෆෝන් එකේ තියෙන
තොරතුරු ටික ෆෝන් එක ඇතුලේ තියෙන ගැලරිය තියෙන තොරතුරු ටික සියල්ලම බලා ගන්න පුළුවන්. එතකොට මම දන්නේ සමහර විට මගේ ගැලරිය තියෙන ඡායාරූප ඒවා තුන්වෙනි පාර්ශ්වයක් අතර පත් වෙලා තියෙන එක කිසි ප්‍රශ්නයක් නැහැ. සාමාන්‍ය අපි මගේ ෆෝන් එකේ තියෙනවා නම් තියෙන්නේ දේශපාලනික මතවාද දරන පෝස්ට් ටික. එතකොට මට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් ඒක ඔයාට සමහර විට ඒක ලීක් වුණොත් වාට ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මොකද ඔයගොල්ලන්ගේ පුද්ගලික ජීවිතයේ දේවල් ජංගම දුරකථන එය තුල බාගත කරගෙන නැත්නම් ගබඩා කරගෙන තියෙන නිසා, ඒක නිසා මම තීරණය කළා හෙලයන්ට අකුරු දෙයන් දීපුලා ඇප් එකෙන් මම ඉවත් වෙනවා. ඒ වගේම මේකට ආරක්ෂාකාරී වැඩපිළිවෙලක් අවශ්‍ය කරන විදිහට තමන්ගේ ජංගම දුරකථනය රඳවා ගන්න, තමන්ගේ ජංගම දුරකථනය පාවිච්චි කරන්න අවශ්‍ය විදිහට දැනුම ලබා ගන්න පුළුවන් දේවල් තියෙන YouTube channel සහ ටෙක්නාලිකා තියෙන. එතකොට ඒ වගේ ගිහිල්ලා අවබෝධයක් අරගෙන තමන්ගේ තියෙන ජංගම දුරකථනය දත්ත ගබඩාව තුන්වෙනි පාර්ශ්වයක් අතර නොයාන ආකාරයට පරිස්සම් කරගන්න කියන එක විශේෂයෙන් මතක් කරනවා. ඒ වගේම තව කියන්න ඕනේ, මේක අපි දිගින් දිගටම කිව්ව, මේක අපිට පොඩි යුවකට වගේ තමයි කිව්වේ, මේ අපිට සාක්ෂි දැන් ටික ටික හම්බෙනවානේ. ඒකෝර අපි මේ අරගලය එනකොට අරගලයත් එක්ක අරගලයේ මතවාද කොට නැගෙනකොට අපිට මේකට තේරුණා ඇයි මේ සමහර දේශපාලනික වශයෙන් රට අස්ථාවර ලිබියාවක් කරන්න, නැත්නම් රට හයිටියක් කරන්න, නැත්නම් රට ඉරාකයක් බවට පත් කරන්න අවශ්‍ය වාතාවරණය නිර්මාණය කරන්න. එතකොට අපිට තමයි දැනගන්න ලැබුණේ මේ ලෝකේ තියෙන මේ නැව් ගමනාගමනයත් එක්ක ලංකාවට ඉදිරියේදී හොඳ කලදසාවක් ලබනවා මේ නැව් 40,000 වමන ප්‍රමාණයක් ඉන්දියන් සාගරය හරහා යන එකෙන්. ඒ සිංගප්පූරු හරහා යන්නේ නැතුව වෙනත් මාර්ගයකින් ගමන් කරන්න සිදු වෙනවා. එතකොට මේකෙදි ලංකාවට දැඩි ආර්ථිකමය වාසියක් ලැබෙන්න පුළුවන්. ඒ ආර්ථික වාසිය තුළ ස්ථාවර රාජ්‍යයක් තිබ්බොත් ඒකේ වරප්‍රසාද ගන්න මේ පිරිසට බැරි වෙන නිසා අපි දැක්කා ඔවුන් රට තුළ එක කාලයක් මේ අස්ථාවර කරන්න ප්ලෑන් ABC කියලා හදාගෙන ආවා. නතාෂා පිරිස් ලංකාව තුළ බුදුදහමට බැනලා සිවිල් යුද්ධයක් ප්ලෑන් B එක හැටියට නිර්මාණය කරන්න ආවා ආයුධ මාෆියාවත් එක්ක සම්බන්ධ පිරිස්. එතකොට දැන් ඒ වගේ සිංහලයන් අස්ථාවර කරන්න හදන වැඩපිළිවෙලේ ටික ටික මේ දේවල් එළි වෙනවා. මොකද සෝබාදහමෙන් අපිට පොඩි චාන්ස් එකක් දීලා තියෙන නිසා. මොකද සෝබාදහම කියන්නේ ඇත්තටම අපේ අම්මා, දෙවෙනි අම්මා. ඒ කියන්නේ මව් කුසේ ඉඳලා එළියට ආපුවාන් පස්සේ අපිව රකින්නේ මිය යනතුරු එයාගේ කුසේ. ඉතින් එතකොට අම්මා කෙනෙක් දරුවෙකුට කරන්නේ කවදාක ආදී, ඒ කියන්නේ ඇත්තටම ආදරය කරන්නේ අම්මා කෙනෙක් තමයි දරුවෙකුට. ඒ වගේ සෝබාදහමත් සිංහලයන්ට පොඩි ආදරයක් තියෙනවා. මොකද හේතුව පැවැත්මේ දහම සහ නැවැත්මේ දහම කියන දෙකම සිංහලයන් සතු නිසා සෝබාදහමේ පොඩි ආදරයක් වැඩිපුරකමක් සිංහලයා කියන පිරිසට තියෙනවා. ඒක නිසා මේවා ටික ටික එළි වෙනවා, හොඳ හොඳ සෙල්ලම් එළි වෙන යාමට. ඒක නිසා මම නම් ඉවත් වෙනවා ඔය හෙලයන්ට අකුරු ලියන්න දීපු ඇප් එකෙන්. සමාජවාදී කණ්ඩායම් වලට මගේ අනෙකුත් තොරතුරු ලබා දෙන්න අවශ්‍ය නැති නිසා ඕගොල්ලන්ටත් බුද්ධිමත් තීරණයක් ගන්න කියලා ඉල්ලා සිටිනවා. ස්තුතියි.